මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා ග්‍රහමාරු ගේනවා ඉතින් සතියේ පලාපල එකක් ගේනවා මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා ඇමතුම SMS එක එනවා ඔබ මාව සබ්ස්ක්‍රයිබ් කරොත් ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න මෙතෙක් කල් සබ්ස්ක්‍රයිබ් කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි බෝන් අධික වර්ෂාව නිසා අපටත් දිනපතා පලාපල ගීමට බාධාවන් ඇති වුණා. ඒක නිසා මගේ YouTube channel එකේ ඉන්න මිතුරු මිතුරන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා ඔබගේ බලාපොරොත්තු කඩ වුණාට. ඉතින් නැවතත් කියන්නේ අලුතෙන් මේ YouTube channel එකට පිවිසෙන අයට මගේ විජිතරෝණ විජයමුණී කියන විජිතරෝණ විජයමුණී astrology කියන YouTube එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔබට ක්ෂණිකවම මම මේ දාන දිනපතා පලාපල එකේ පණිවිඩයේ SMS එක මැසේජ් එක එනවා. ඒකෙන් සරණයි. ඉස්සු වර්ෂ 2019 වූ සැප්තැම්බර් මාස 27 වෙනිදා අව තෙලස්සක තිතියලත් සිකුරාදා දින ඉර උදා පෙරවරු 5:59 වන අතර ඉරවැසියම පස්වරු 6:05 සිද්ධ වෙනවා. එදින රාහු කාලය පෙරවරු 10:31 ආරම්භ වෙලා දවල් 12:01 දක්වා පවතින දවසේ දිව්‍යම සුභ මූර්තිය පෙරවරු 6:59 උදා වෙනවා. සුභ දිසා දකුණු දිසා වන අතර මරුසිටින දිසාව ගිනිකොන මේෂ ලග්නය. හරිම අපූරු ග්‍රහ පීඨීමක් තමයි අද දවසේ මේෂ ලග්න හිමියන්ට තියෙන්නේ. රාහු 3 වෙනි, චන්ද්‍රය 5 වෙනි, රවි කුජ බුධ සිකුරු 4 වෙනි, ගුරු 8 වෙනි, ශනි කේතු පුණ්‍යස්ථානේ. ඉතින් අද දවසේ උපදින දරුවන්ට ඔන්න මේෂ ලග්නේ දින සම්පූර්ණ මව්වරුන්ට අද දවසේ රෝහල් ගත වෙලා ඉන්නවනම් වෛද්‍යවරු දින දීලා තියෙනවනම් ඉතාම වාසනාවන්ත ලග්න අධියෝගයක් ඇති වෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. මේක කොච්චර ප්‍රබලද කියන්නේ මේ රටේ 5 වෙනි විධායක ජනාධිපතිවරයාට තිබ්බේ මේ රාජ්‍යෝගේ. ඉතින් අද දවසේ ගත්තම විශේෂයෙන් අදිසි ධනලාභ ආර්ථික ප්‍රතිලාභ ඇතිවන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා මේෂ ලග්න හිමියන්ට. වෘෂභ ලග්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහය රවි කුජ බුධ සමඟ 5 වෙනි ගෝචර ගමනේ යෙදෙන අතර චන්ද්‍රය 4 වෙනි රාහු ධනස්ථානේ, ගුරු 7 වෙනි ශනි කේතු 8 වෙනි ප්‍රේම බන්ධන ඇතිවන දවසක්. ඔබට අලුත් සහකරුකෝ සහකාරයකු මුණ ගැහෙනවා. මුත් එක්කල් හිතේ තිබ්බේ ප්‍රාර්ථනාව පැතුම ඉෂ්ට වෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙනවා. විශේෂයෙන් අදිසි ධනලාභ ඇතිවන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ තුන ලග්නේ ලග්නාධිපති බුධ පුජ රවි සමග සිකුරු සමග 4 වෙනි සංයෝග වන චන්ද්‍ර වික්‍රමස්ථානේ රාහු ලග්නේ ශනි කේතු 7 වෙනි තවදුරටත් ඔබේ විවාහය ප්‍රමාද වෙනවා. අධික ලෙස කේන්ති ගන්න දවසක්. නමුත් ලග්නාධිපතිය සිව්වෙනේ ගමන් කරන අද දවස තුල ඔබට ලොතරැයි වාසනා හිමිවන දවසක් හැටියට පෙන්වා දෙනවා කටක ලග්නේ. ලග්නාධිපති චන්ද්‍රයා ධනස්ථානයේ රවි බුධ කුජ සිකුරු, වික්‍රමස්ථානයේ ගුරු 5 වෙනි, ශනි කේතු 6 වෙනි, රාහු 12 වෙනි. අද දවස ඔබට ස්ථාන මාරු, රැකියාවේ ස්ථාන මාරු, ගෙවල් මාරු කරන්න වෙන්න පුළුවන්, අලුත් ගෙවල් වලට යන්න වෙන්න පුළුවන්කම තියෙනවා. අද ඔබ සතුරන් පරාජය කරමින් ඔබගේ ජයග්‍රහණ රසක් අත්පත් කරගන්නවා කටක ලග්නේ හිමියන් අද දවසේ. සිංහ ලග්නේ ලග්නාධිපති රවි ධනස්ථානයේ බුධ කුජ සිකුරු සමඟ සංයෝග වෙන චන්ද්‍රය ලග්නේ, ගුරු 4 වෙනි, ශනි කේතු 5 වෙනි, රාහු 11 වෙනි. ඉතාම සුබ දවසක් සිංහ ලග්නේ හිමියන්ට. චන්ද්‍රය ලග්නේ ගමන් කරන අද දවසේ ඔබට ඉතාම ආර්ථික අතින් ඉහළම තත්ත්වයකට ළඟා වෙන්න පුළුවන් ව්‍යාපාර කරන අයට. අනිකුත් අයගේ අද දවසේ ඒ කියන්නේ මේ ලොකු ව්‍යාපාර කරන අය, මැණික් විකුණන අය, වාහන විකුණන අය, ඒ වගේ අයට ලොකු ලාභ ලබන්න පුළුවන් දවසක් හැටියට කන්‍යා ලග්නේ. ලග්නාධිපති බුධ කන්‍යාවි රවි කුජ සිකුරු සමඟ සංයෝග වෙන ගුරු වික්‍රමස්ථානයේ ශනි කේතු 4 වෙනි,
රාහු දසවැන්නේ චන්ද්‍රය 12යි. ශනිකව විදේශගත වෙන්න අවස්ථාවේ දෙන දවසක් අද ශනික ස්ථාන මාරු ලැබෙන දවසක් කන්‍යා ලග්නියන්ත බුධ ග්‍රහය ලග්නි තවදුරටත් උච්ච බලයෙන් ගමන් කරන නිසා අදිසි ධනලාභ උතරයි වාසනා හිමි වෙනවා. දීපල ලැබෙනවා තමන්ගේ වැඩිහිටියන්ගෙන් අද දවසේ කන්‍යා ලග්න හිමියන්ට. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු රයි බුධ පුජ සමග දොළොස්වැන්නේ චන්ද්‍රය අයස්ථානයේ ගුරු දෙවැන්නේ සනකේතු වික්‍රමස්ථානයේ රාහු පුණ්‍යස්ථානයේ ගමන් කරන අද දවස තුලා ලග්න හිමියන්ට අද සුබදායි දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. අදිසි ධනලාභ උතරයි වාසනා තුලා ලග්න හිමියන්ට අද දවසේ තියෙනවා. උච්චික ලග්නයේ ලග්නාධිපති පුජ අයස්ථානයේ රවි බුදු සිකුරු සමග සංයෝග වෙනවා. ගුරු ලග්නයේ කෝටිය දෝෂ භංග කරන සනිකේත දෙවැන්නේ රාහු අටවැන්නේ අද දවස ඔන්න උච්චික ලග්න හිමියන්ට අති විශේෂ දවසක් හැටියට පෙන්වා දෙන ග්‍රහයන් හතර දෙනෙක් අයස්ථානයේ ගමන් කිරීම නිසා අද දවසේ ඔබට අනිවාර්යෙන්ම ලොතරැයි වාසනාව උරගා බලන්න හොඳ දවසක් හදිසි ධනලාභ ඇතිවන දවසක්. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ සනිකේතු ලග්නේ රවි කුජ බුධ සිකුරු දසවැන්නේ චන්ද්‍රය පුණ්‍යස්ථානයේ රාහු හත්වැන්නේ ගමන් කරන අද දවස තුළ බෝධිගඩම් දීපල වතුපිටි ලබන්න පුළුවන් දවසක්. ධනු ලග්න හිමියන්ට ඔබට සෑම අතින්ම ආර්ථික අතින් හොඳ දවසක්. මකර ලග්නේ ලග්නාධිපති ශනි දොළොස්වැන්නේ කේතු සමග සංයෝග වෙන ගුරු අයස්ථානයේ එකොළොස්වැන්නේ රවි බුධ කුජ සිකුරු පුණ්‍යස්ථානයේ චන්ද්‍රය අටවැන්නේ ගමන් කරන දවස මකර ලග්න හිමියන්ට තරමක් අසුබදායි රෝගී තත්ත්වයන් ඇතිවන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. අද ඔබගේ පොකට් එකට තට්ටු වෙනවා. අධික වියදම් ඇති වෙන දවසක් කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු කේතු සමග අයස්ථානයේ ගමන් කරන අතර රාහු අස්වැන්නේ චන්ද්‍රය හත්වැන්නේ රවි බුධ කුජ සිකුරු අටවැන්නේ ගුරු දසවැන්නේ ඉතාම හොඳ දවසක් කුම්භ ලග්න හිමියන්ට. අදිසි ධනලාභ ලොතරැයි වාසනා ඉදම් කඩම් බිස්නස් කරන අයට විශේෂයෙන් අධික ලාභ ලබන්න පුළුවන් එවැනි බිස්නස් කරන අයට අද දවසේ මීන ලග්නේ. ලග්නාධිපති ගුරු ග්‍රහය තවදුරටත් පුණ්‍යස්ථානයේ ගමන් කරන අතර සනිකේතු දසවැන්නේ රාහු හතරවැන්නේ චන්ද්‍රය හයවැන්නේ රවි කුජ බුධ සිකුරු හත්වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස තුළ මීන ලග්න හිමියන්ට ආගමික කටයුතු වල නිරත වෙන අයට එහි සහනයක් ඇති වෙනවා. නමුත් ආර්ථික අතින් නම් අද දවස සුබදායි දවසක් හැටියට පෙන්වා දෙන්න බෑ. තෙරුවන් සරණයි.